හොඳයි ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අයාලු හැමෝටම ඔන්න මම ආපහු පාරක් ආව ඔයාලට ගොඩක් වැදගත් දෙයක් ගැන කියලා දෙන්න. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Zoom meeting එක. ගොඩක් කට්ටිය මේ දවස්වල online conference, online meetings, online lectures වගේ දේවල් වලට සහභාගී වෙනවා. ඉතින් මේ Zoom app එක හරහා කරන online meeting එකක් හරියටම record කරගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා මොන මොන software UI use කරන්නේ, මොන third party apps ද අපි install කරගන්න ඕනේ computer එකට මේක record කරගන්න කියලා. ඉතින් මම හිතුවා අද ඔයාලට කියලා දෙන්න ඔයාලගාව දැනටමත් තියෙන software එකකින් ඒවට ඔයාල දන්නේ නැති features එකක් භාවිතා කරලා කොහොමද Zoom app එකේ video එකක් meeting එකක් හරියටම record කරගන්නේ කියලා. ඉතින් अभी यूज करानी गोड़ा कट्टी कॉमन पाविच करना माइक्रोसॉफ्ट ऑफिस पैकेज माइक्रोसॉफ्ट पावर पॉइंट की ना सॉफ्टवेयर थिंग 2013 दस धातु ने वर्षन अलूत वर्षन मे फीचर्स थिंग अभी बलम मे फीचर्स पाविच कर लोहमद Zoom मीटिंग खरीद रिकॉर्ड कराने के හොඳයි ඉතින් ඔන්න මුලින්ම මම ඔයාලට කලින්ම Zoom meeting එකක් ඕපන් කරගත්තා. අපි මේ meeting එක තමයි ඔයාලට record කරලා පෙන්නන්න හදන්නේ. ඉතින් ඒක හැමම අපව minimize කරගෙන අපි යමු අපේ app එකට Microsoft PowerPoint. ඉතින් ගොඩක් කට්ටිය චූටි කාලේ ඉඳන් පාවිච්චි කරන software එකක් තමයි Microsoft ලගේ Word, Excel, PowerPoint කියන්නේ. ඉතින් PowerPoint කියන්නේ presentation වලටම ගොඩක් කට්ටිය use කරන software එකක්. ඉතින් ඒකේ blank sheet එකක් මුලින්ම අපි ඕපන් කරගත්තා. දන්නති කෙනෙක් නම් මේක හරි සිම්පල් විදියට යූස් කරන්න පුළුවන්. ඒකේ හෝම් එකේ තමයි ඔයාලා දැන් ඉන්නේ. හෝම් එකට මෙහා පැත්තෙන් මෙනු බාර් එකේ දින ඉන්සර්ට් කියලා. ඉතින් ඉන්සර්ට් කියන එක ක්ලික් කරාම ඔයාලට යටින් ටූල්ස් ගොඩාක් පෙන්නනවා. ඒකේ කෙළවරේම තියෙන ස්ක්‍රීන් රෙකෝඩින් කියන ඔප්ෂන් එක. වීඩියෝ, ඔඩියෝ සහ ස්ක්‍රීන් රෙකෝඩින් කියන ඔප්ෂන් එක. ඉතින් ඒ ස්ක්‍රීන් රෙකෝඩින් කියන ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. හොඳයි ඉතින් මුලින්ම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඔයාලට එන්නේ. මුලින්ම ඔයාලගේ ඩෙස්ක්ටොප් එක පේනවා. ඒක අලු පාටින් වගේ තමයි පේන්නේ. හරියට පේන්නේ නැහැ. උඩ ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. බටන්ස් කීපයක් එක සමහර බටන්ස් ඔබන්න බෑ මේ වෙද්දි. සමහර බටන් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මේකේ මුලින්ම කරන්න ඉන්න ඔයාලට අවශ්‍ය ඒරියා එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් එකේ මොන කොටසද ඔයාලට රෙකෝඩ් කරන්න ඕනි කියලා තමයි මෙතනින් අහන්නේ. ඉතින් මේක Zoom app එකට නෙමෙයි ඔයාලට ඕන විදිහට screen record එකක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් app එකක්. ඉතින් අපිට Zoom meeting නැති නිසා සාමාන්‍ය desktop එක පුරාම තියෙනවා. ඒකින්ද pointer එක උඩටම අරන් ගිහිල්ලා මෙතන click කරගෙන මේ screen එක පහලටම අදිනවා. ඉතින් එතකොට ඔයාලට පේනවා රළු පාට ගතිය පේන්නේ නැතුව ගිහිල්ලා ලස්සනට අපිට ඕන විදිහට පේනවා කියලා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපේ meeting එක open කරගන්න. අපේ මීටින් එක මේ විදිහට තියෙනවා. ඉතින් මේ විදිහට තියෙන්නේ කියලා අපි මෙතන උඩ ඩෑෂ්බෝඩ් එකෙන් රෙකෝඩ් කියන බටන් එක එකපාරක් ක්ලික් කරනවා. ඉතින් එතකොට ඔයාලට පේනවා කවුන්ඩවුන් එකක් එනවා. මේ කවුන්ඩවුන් එකෙන් පස්සේ රෙකෝඩින් වෙන එක පටන් ගන්නෙත් මොකද ඉතින් මේ විදිහට තමයි ඔයාගේ මීටින් එක රෙකෝඩ් වෙන්නේ. ඉතින් ඔයාලට ඒ ගැන බලා ගන්න පුළුවන් මෙතෙන්ට උඩ මවුස් පොයින්ට් එක ගිහලා ටිකක් වෙලා යද්දි ඔයාලට ඔඩියෝ එක එනවාද, රෙකෝඩින් පොයින්ට් එක පෙන්නනවාද, දැනට කොච්චර වෙලාවක් ගිහිල්ලා තියෙනවද රෙකෝඩින් එක පටන් අරන් වගේ දේවල් ගැන බලා ගන්න. ඉතින් මේ දේවල් තියෙන්නේ ඔයාලට පුළුවන් රෙකෝඩ් කරන්න වොයිස් එක නැතුව. ඉතින් මේක එකපාරක් ක්ලික් කරොත් එහෙම ඔඩියෝ එක ඩිසේබල් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් රෙකෝඩින් කේ විතරයි රෙකෝඩ් වෙන්නේ. වොයිස් කරන ටික රෙකෝඩ් වෙන්නේ නැහැ. මේ දින රෙකෝඩර් පොයින්ටර් කියන්නේ ඔයාගේ මවුස් පොයින්ටර් එක රෙකෝඩින් එකේ පෙන්නනවා. මේක අයින් කරොත් ඔයාගේ මවුස් පොයින්ටර් එක වීඩියෝ එකේදී පෙන්වන්නේ නැහැ. ඉතින් මේක පෝස් වගේම ස්ටොප් බටන් දෙක තියෙනවා. ඒක නම් ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය දෙයක් විදියට පෝස් කරපුවාම රෙකෝඩින් එක නවතිනවා. එහෙමම නැවතිලා තිබිලා ආපහු අපිට පටන් ගන්න පුළුවන්. ස්ටොප් කරපුවාම අපිට ඒක රෙකෝඩින් එක නවත්තන්න පුළුවන්. ඉතින් ඔන්න රෙකෝඩින් එක යනවා. ඉතින් මම දැන් ඒක ස්ටොප් කරනවා. ඉතින් ස්ටොප් කරපු ගමන් මෙන්න මේ විදිහට ඔයාගේ ස්ක්‍රීන් එකට, ඒ කියන්නේ ඔයාගේ PowerPoint වා ඕපන් කරපු එකේ ස්ක්‍රීන් එකට මේ වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන් ඕනනම් මේ විදිහට.
අපි කරපු වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මට මෙහෙම නෙමෙයි නෝනේ, මට මේ වීඩියෝ එක වීඩියෝ එකක් විදිහට අවුට්පුට් කරගන්න ඕනේ. මට ප්‍රසන්ටේෂන් එකක් පවර්පොයින්ට් එකක මේක තියලා වැඩක් නැහැ. ඉතින් ඒකට හරිම සරල දෙයක් තමයි කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරලා මේකේ තියෙනවා සේව් මීඩියා ඇස් කියලා. මේක මීඩියා එකක් විදිහට සේව් කරන්න කොහෙද? එම් ඩෙස්ක්ටොප් එකේ කියලා. ස්ක්‍රීන් රෙකෝඩ් කියලා මීඩියා ෆයිල් එකක් විදිහට සේව් කරනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු අපේ ෆයිල් එක සේව් වෙලාද කියලා. ඉතින් මේ තියෙන්නේ අපි Microsoft PowerPoint හරහා සේව් කරපු අපේ වීඩියෝ එක. ඉතින් අපි මේක ප්ලේ කරලා බලමු කොයි විදිහටද අපිට පෙන්වන්නේ කියලා. හොඳයි, ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අපිට පේන්නේ වාගේ රෙකෝඩින් එක වෙලා තියෙනවා. ඔයාගේ මැෂින් එකෙත් පෙන්වපු විදිහටම වාගේ රෙකෝඩින් එකත් ලස්සනට වෙලා තියෙනවා. හයි ක්වොලිටි විදිහට ඔයාලට කියලා පේනවා. මේ විදිහට තමයි ඔයාලා මෙච්චර කාලයක් පාවිච්චි කරපු Microsoft PowerPoint app එක හරහා ඔයාගේ Zoom meeting එකක් එහෙම නැත්නම් ඕනෙම screen recording එකක් හරියට කරගන්න. ඉතින් මම හිතනවා මේ දේෙන් ඔයාලගට මෙච්චර දවසක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ ලොකු ප්‍රශ්නයකට විසඳුමක් මම අරන් ආවා කියලා. ඉතින් ගොඩක් කට්ටිය මේක මේ වෙනකන් දැනගෙන ඉන්නේ නැතුව ඇති, අද දැනගන්න නැති. ඉතින් ඔයාලා වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ SL තඩි YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ තියෙන අදහස් ප්‍රශ්න ඒ ඔක්කොම comment section එකේ comment කරන් යන්න. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් ආපහු මේ විදියටම හම්බෙමු.